තෙරුවන් සරණයි ආයුබෝවන්. දුවදරුවනි දහම් පාසලේ 6 වෙනි ශ්‍රේණියේ පාඩම් වලට කෙටි සටහන් අපි ඔයාලා හැම දිනාටම ඉදිරිපත් කරන්නේ. අපි බලමු 4 වෙනි පාඩමේ කෙටි සටහන. ඉතින් මේ සියලුම පාඩම් සාකච්ඡාවන් ඉදිරිපත් කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් කියලා මේ දුවල පුතාලා හැම දිනම දන්නවා. ඉතින් අපේ නාලිකාවෙන් ගොඩක් දෙනෙක් දහම් කාරණාවන් ඉගෙන ගන්නවා. ඔයාලටත් පුළුවන් පිරිවෙන දහම් පාසල කියන මේ ලාංඡනය යටතේ තියෙන අපගේ නාලිකාවත් එක්ක එකතු වුණොත් දිගටම හැම පන්තියකටම අදාළ කෙටි සටහන් විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් පාඩම් සාකච්ඡාවන් ඉගෙන ගන්න. හොඳයි අපි බලමු. 6 ශ්‍රේණියේ 4 වෙනි පාඩම බුදුගුණ ඇසුරෙන් අපි සිත සනසමු පාඩම. බුදුගුණ ඇසුරෙන් අපි සිත සනසමු කියන පාඩම 4 වෙනි පාඩම. ඉතින් පළවෙනියටම පාඩමේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මහා සංගරුවන පිරිවරාගෙන ගමින් ගම වඩින අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ගැන ඒ කාලේ හිටපු හැමෝම කතා කරලා තියෙන්නේ විශේෂ ගුණ කිහිපයකින්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගුණ වලින් යුක්තයි කියලා තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ පාඨය තමයි අපි ඉතිපිසෝ භගවා අරහන් ආදී පාඨයක් විදිහට කියන්නේ. ඉතින් එහි අදහස බලන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහත්ය අරහන් ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ සතු ගුණ රාශි ටික තමයි මේ තියෙන්නේ. අරහන්, සම්මා සම්බුද්ධ, විචාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරුෂ ධම්මසාරති, සත්තා දේව මනුස්සානං, බුද්ධෝ භගවා කියන නවරහාදී බුදුගුණ වලින් තමයි බුදුරජාණන් වහන්සේව හඳුන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අරහත්ය, සම්මා සම්බුද්ධය, විචාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරුෂ ධම්මසාරතිය, සත්තා දේව මනුස්සානන්ය, බුද්ධය, භගවාය. ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේව හඳුන්වලා තියෙන්නේ. හොඳයි. දෙවනි අංකේ යටතේ තියෙන්නේ මොකක්ද කියලා බලන්න. අරහාදී බුදුගුණ ඇසුරෙන් බුදුන් වහන්සේ දැකීමට උපකාර වන්නේ. අරහාදී බුදුගුණ ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ දකින් බුදුරජාණන් වහන්සේව දකින්ට අපිට වැදගත් වෙන්නේ බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව තුන්වෙනි අංකය. බුද්ධානුස්සති භාවනාව යනු බුද්ධානුස්සති භාවනාව කියන්නේ මොකක්ද දුවේ පුතේ? බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් කරන භාවනාවට. බුදුරජාණන් වහන්සේ අරහන්ය, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, එහෙම නැත්නම් අපි පහතින් භාවනාව ටිකක් බුදුගුණ කිහිපයක් ඇසුරෙන් සිදු කරන නිසා මතක තියාගන්න. බුද්ධානුස්සති භාවනාව එහෙම නැත්නම් බුදුගුණ භාවනාව කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් කරනු ලබන භාවනාව. අපේ සිත නිතර නිතර කිලිටිවන්නේ ආසාව, තරහ, වෛරය කියන නරක සිතුවිලි නිසා. අපේ හිත නිතර කිලිටි කරන, එහෙම නැත්නම් අපේ සිත කිලිටි කරන නරක සිතුවිලි මොනවද? ආසාව, තරහව, වෛරය. මේ ආසාව, තරහව, වෛරය මේ නරක සිතුවිලි අපේ හිතින් අපි දුරු කරගන්න ඕන. එතකොට තමයි අපි හොඳ දේවල් කරන හොඳ දරුව බවට පත් වෙන්නේ. හොඳ දේවල් කරන හොඳ දරුව බවට පත් වෙන්න අපි මොනවද කරන්නට ඕන? නරක සිතුවිලි වලින් අපේ හිත දුරු කරගන්නට ඕන. අපිරිසිදු සිතින් කරන කියන දේවල් අපිරිසිදු ක්‍රියා, එහෙම නැත්නම් නරක ක්‍රියා. අකුසල්, එහෙම නැත්නම් පව්කම් කියලා කියනවා. අපිරිසිදු වූ ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගන්නේ කෙසේද? අපි කොහොමද අපේ ඇඳුම් පැළඳුම් අපිරිසිදු වුණාම පිරිසිදු කරගන්නේ? හොදලා සබන් දාලා, එහෙම නැත්නම් සබන් කුඩු වර්ගයක් දාලා, අතින් හෝ, එහෙම නැත්නම් රෙදි හෝදන යන්ත්‍රයකින්.
අපි ඇඳුම් පිරිසිදු කරගන්න. අපිට පුළුවන් ඒ විදිහට ඇඳුම් පිරිසිදු කරගන්න. ඉතින් ඒ වගේම අපේ හිතත් පිරිසිදු කරගන්න පුළුවන්. හිත පිරිසිදු කරගන්න පුළුවන් ද ඒ වගේ මැෂින් එකකට දාලා. එහෙම නැත්නම් හොදන්න පුළුවන් ද අපිට අතට අරගෙන. කරාමයක් ගාවට අරගෙන ගිහිල්ලා එහෙම බෑ. එහෙනම් අපේ හිතත් පිරිසිදු කරගන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? සිත පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමය තමයි දුවේ පුතේ භාවනාව කියලා කියන්නේ. නරක සිතුවිලි හැම නිතරම ඇති වෙන හිත ගැන හිතමින් හිතට හොඳ සිතුවිලි හිතන්න ඉඩ කඩ ලබා දෙන එකට තමයි භාවනාව කියලා කියන්නේ. හිතේ හොඳ සිතුවිලි වඩන එක හොඳ සිතුවිලි මෙනෙහි කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. ඔන්න බුද්ධානුස්සති භාවනාව වැඩිමෙන් ලැබෙන ආනිසංසත් අපිට පාඩමේදී කියලා දීලා තියෙනවා. බුද්ධානුස්සති භාවනාව වඩන්නා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වෙනවා, ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය ඇති වෙනවා කියන එක. නුවණ දියුණු වෙනවා. ඔන්න ඉගෙන ගන්න දරුවන්ට එහෙම තමන්ගේ නුවණ දියුණු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි භාවනා කරන එක. ඊළඟට නිතර සතුට ඇති වෙනවා. නිතරම බුදුහාමුදුරුවෝ ගැන බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් භාවනා කරන කෙනාට සතුට ඇති වෙනවා. හැම වෙලාවකම සතුටින් ඉන්න පුළුවන්. කාගේ ගරුසලකිලි ලැබෙන වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. කවුරුත් ගරු කරනවා ඒ පුද්ගලයාට. බුදුගුණ භාවනාව බුදුගුණ මෙනෙහි කරන කෙනාට නපුරු හීන පේන්නේ නැහැ. පේනව නේද නරක නපුරු හීන? ආ එහෙම නරක නපුරු හීන පේනව නම් මොකක්ද කරන්න ඕන? නිතරම බුදුගුණ මෙනෙහි කරන්න ඕන. නිදාගන්න කලින් ඉතිපීසෝ භගවා අරහන් මේ පාඩය ප්‍රකාශ කරලා හොඳ සිහියෙන් නිදාගන්න ඕන. එතකොට නපුරු හීන පේන්නේ නැහැ. බිය හා දුක් පීඩා ඉවසිය හැකිය. අපිට බිය දැනෙනවා, සමහර වෙලාවට දුක් පීඩා ඇති වෙනවා. ඒ හැම දෙයක්ම ඉවසා දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සුවසේ අවදි වෙන්න පුළුවන්. මරණින් පස්සේ සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ විදිහේ ආනිසංස කීපයක්ම බුදුගුණ භාවනාව කරනකොට අපිට ලැබෙනවා. හොඳයි, ඊළඟට බුදුගුණ භාවනාව වඩන ආකාරයේ පළමු පියවර. මෙතනදී අපි වඩන්නේ බුදුගුණ දෙකක් පමණයි. බුදුගුණ දෙකක් ගැන පමණයි. අපිට නවරහාදී බුදුගුණම මේ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ එක එක බුදුගුණේ තියෙන අර්ථ පළමු. මාගේ බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක. මාගේ බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක. මාගේ බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකල නිසාද සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිසාද සියලු පූජාවන් ලැබීමට සුදුසු වන නිසාද අරහං නම් වනසේක. අරහං නම් වනසේක. අරහං නම් වනසේක. ඔය විදිහට
අපිට උතුම් වූ අරහන් බුදු ගුණය ගැන මෙනෙහි කරමින් භාවනා කරන්න පුළුවන් විනාඩි කිහිපයක්. ඊට පස්සේ අන්න බුදු ගුණ අලංකාරයේ වීදගම මහමෛත්‍රී හාමුදුරුව බුදු ගුණ ගැන සඳහන් කරලා තියෙන කවි වලින් අරහන් බුදු ගුණය ගැන කියවිලා තියෙන කවිය තමයි මේ තියෙන්නේ. රහසත් පවුනකොට කෙලෙස රජනුත් දුරුකොට නිසි වූයෙන් පුදට අරහයයි නම කියති මුනි දුට. ඒ විදිහට ඒ කවියත් කියන්න පුළුවන්. ඊට පස්සේ භාවනාව අවසානයේදී මෙහෙම ප්‍රාර්ථනා කරන්න ඕන යහපත් ප්‍රාර්ථනාවක්. මාගේ මේ භාවනාමය කුසලය මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා වාසනා වේවා. සාධු සාධු සාධු. ඒ විදිහට අරහන් බුදු ගුණය මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට දෙවනි පියවර මොකක්ද අපි මෙනෙහි කරන්නේ? සම්මා සම්බුද්ධ ගුණය. උතුම් වූ සම්මා සම්බුද්ධ ගුණය. අපි බලමු සම්මා සම්බුද්ධ ගුණය. මාගේ බුදු රජාණන් වහන්සේ දත යුතු සියල්ල මැනවින් අවබෝධ කළසේක. ඒ නිසා සම්මා සම්බුද්ධ නම් වනසේක. මාගේ බුදු රජාණන් වහන්සේ දත යුතු සියල්ල මැනවින් අවබෝධ කළසේක. ඒ නිසා සම්මා සම්බුද්ධ නම් වනසේක. මාගේ බුදු රජාණන් වහන්සේ දත යුතු සියල්ල මැනවින් අවබෝධ කළසේක. ඒ නිසා සම්මා සම්බුද්ධ නම් වනසේක. වීදාගම මහමෛත්‍රී හාමුදුරුවෝ බුදු ගුණ අලංකාරයේ සම්මා සම්බුද්ධ ගුණය ගැන කියන කවිය. තුන් කල් හිම පැවති පදරුත් සියල් ලොව ඇති අතැඹුලසේ දැනගති එයින් සම්මා සම්බුදුනයෙති. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. අවසාන වශයෙන් මුලින් ප්‍රාර්ථනා කළා වගේම මේ බුදු ගුණය ගැන මෙනෙහි කරලත් ඔබට මේ භාවනාමය කුසල කර්මය මෙලොව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, අපි ඊළඟට සසු නඹර එකලු කළ උපාලි තෙරුන් වහන්සේ ගැන, විනයධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච උපාලි හාමුදුරුවෝ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඊළඟට අපි 6 වෙනි ශ්‍රේණියේ 5 වෙනි පාඩම සාකච්ඡා කරනවා. අනිත් ශ්‍රේණි වලට අදාළ පාඩමුත් මේ විදිහට කෙටියෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් දන්න යාළුවන්ට මේ ගැන කියන්න. තෙරුවන් සරණයි.